රටේ තත්ත්වය සාමාන්‍ය මිනිස්සුෙක් වශයෙන් මට දැනෙන්නේ නම් අවුරුදු 73ක් කරපු එකේ තව දිගුවක් විතරයි මේ. මේ මේක එදා ඉඳන්ම මේ මේකේ උච්චම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. මේක එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තුනේ සටන වෙලාවේදී කිව්වා අපි ස්ට්‍රයික් එකක් කරා. එතකොට මේ ස්ට්‍රයික් එක කරන වෙලාවේ මිනිසුන්ට කම්කරුවන්ට ඉල්ලන්න එපා කිව්වා රුපියල් 10 ඉල්ලන්නලා මේ උතුරේ යුද්ධයක් තියෙනවා කිව්වා. ඒ කියාලා මිනිසුන්ට සියලුම තහංචි පැනෙව්වා. මේ 81 වැඩවර්ජනයේ කාලේද? ඔව් ඔව් ඔව්. ඒකම තමයි අදත් වෙන්නේ. අදත් වෙන්නේ ඒකමයි මේ කොරෝනා ප්‍රශ්නෙන් දාලා මිනිසුන්ගේ ජීවන බර අරම සියලු දේ නැහැ ඒගොල්ලන්ට ඕන කරන විදිහට කෝටි 7 කෝටි 4 මාරේ පහේ වාහන ගේනවා. මිනිසු අන්ත දුක්ඛිත තැනට ඇවිල්ලා වැටලා තියෙන්නේ. ඔක ගිහිල්ලා බලන්න ගම්වල මේ ටවුන් වල ඔක පේන්නේ නැහැ. ගමට ගිහිල්ලා බැලුවා නම් හොඳාකාර පේනවා මිනිසුගේ ඇත්ත තත්ත්වය. මිනිසු තීන මිනිහටත් එකයි බැරි මිනිහටත් එකයි. හොරා කන කට්ටියට ඇරෙන්න අනිත් සියලු මේ වාහනයක ගියයි කියලා ඒ මිනිසු ෆිනෑන්ස් එක ගෙවා ගන්න බැරුව අන්තිම අසර තත්ත්වයක ඉන්න මිනිස්සු. මේක පේන්නේ නැහැ. නමුත් මිනිස්සු එක්ක කතා කරලා බලන ඕන. බැංකු නිලධාරීන් ඉන්නවා ඉහළ නිලධාරීන් ඒ මිනිස්සු තමයි ෆිනෑන්ස් එක ගෙවන්න බැරුව. පොඩි මිනිහත් තමයි. ඉතින් මේක වෙනස් වෙන්න ඕන සහෝදරයා. ඔකලන් තේරෙන්නේ මේක වෙනස් වෙන්න ඕන 73ක් කරමු මේ බොළුව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන වෙනස් වෙන්න නම් මේ තනියෙන් බෑ. ඊයේ පෙරද මන්ද අහගෙන කවුද ගාල්ලේ කවුද සහෝදරයෙක් කියනවා මේක වටුකුරුල්ල එක්ක අහුවෙලා දැලා අයින් කරා වගේ අපි ඔක්කොම එක්ක අහුවෙලා මේක වෙනස් කරන්න ඕන කියලා. ඒක තමයි මේකට තියෙන විසඳුම. නැත්තම් මේ තැන් තැන් වල අපි එක එක එක්කන අරගල කරලා මේක හරියන්නේ නැහැ. සියලු රටට ආදරය ඇති ජාතියට ආදරය ඇති දීගා ප්‍රම දැන් ඊයේ මන් දැක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට හිරිහර කරනවා පොලිසිය විශ්වවිද්‍යාලයෙන් ගැන ශිෂ්‍යයෙන් ගැන මං සන්තෝෂ වෙනවා. ඒ ළමයි බොහොම සංවරවල පොලිසිය මහතුරු තමයි හුඟක් උත්සාහ කරේ ඇඟටම යන්න. ළමයි ඒ වුණාට මේක ගන්න නැතුව බොහොම අමාරුවෙන් බේරගත්තා. මං සියලු වැඩිහිටියන්ට කියනවා ඉස්පිතාල රැකුණා නම් දැන් මේ සැරේ ඉස්සෙල්ලා රාගම හොස්පිටල් එක ජනසතු කරන්න හදපු වෙලාව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තමයි මම හිතන්නේ ඒ අවුරුදු ගානට විශ්වවිද්‍යාල 600ක් විතර මැරිලා තමයි මේක බේරගත්තේ. මං ජනතාවට කියනවා මේක බේරගන්න තනියම ශිෂ්‍යෙන්ට බෑ. නායක ස්වාමීන් වහන්සේලාට කියනවා මේකට මැදිහත් වෙන්න නැත්නම් කියන්නේ අරගල කරන්න නෙවෙයි නායකයින්ට කියන්න. නැත්තම් මේ ආයි රටට දැන් සපාරක් ලේවැගිරුණා තුන්වෙනි සැරේටත් ලේවැගුරන්න වෙනවා වැඩිහිටියයි නායකයෝයි මේක තේරුම් අරගෙන කටයුතු කරේ නැත්තම්. බොහොම ස්තුතියි. රයිට්. ඔබගේ එතුමාගේ නම කියන්න කැමතිද? මම රෝහණ. රෝහණ. රෝහණ විජේවීරගේ පක්ෂයට නෑ. එහෙමත් නෑ. නෑ නැත්තෙත් නෑ. ඔව්. දැන් එතනට තමයි එන්න ඕන වෙලා තියෙන්නේ. ආ ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරන්නේ මේ දෙගොල්ලන්ටම බෑ. ඔව් ජී 73ක් මේ කරානේ සහෝදරයා. ඔව්. ඔව් රෝණ සහෝදරයා. ඔව්. රන් පැහැදිලි. 73ක් කළා. ඒගොල්ලන්ට දීලා බලන්න කියලා කියන්නේ. නැහැ කියලා. 73ක් කරා හොඳටම දන්නවනේ. ඔව්. හොඳටම දැන් පේනවනේ ආයි මේක කියන්න දෙයක් නැහැ නේ මිනිස්සුන්ට. ඔව් ඔව් පැහැදිලි. නේ? ඔව්. ඒක හන්දා තමන්ගේ දැන් අපි නම් දැන් මට වයස අවුරුදු 73ක් වෙනවා. ඔව්. මට මේ හෙටනිද අර ආණ්ඩුවේ දෙන දෙකේ හයේ ප්ලේස් එකට යන්න ඕන මං. නමුත් මට තේරෙනවා මේක මේ ඊගාව පරම්පරාවට මේක ඉඩක් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න බෑ. අපි හිතනවා අපි යමක්කම තීන මිනිස්සු හිතනවා පුළුවන් කියලා. නමුත් කොරෝනා වෙලාවේ මේ මං දැක්ක ස්පිතාල අරම මේවා හොඳ තත්ත්වේ තියෙනවා කියලා හැමතිස්සෙම කියනවා. නමුත් අර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිත පරිත්‍යාග කරලා රැක්කේ නැත්තම් ඒ අරගලේ නැත්තම් මේගොල්ලන්ට කොරෝනා දින්න හම්බෙන්නෙත් නැහැ. ආණ්ඩුවට විරුද්ධ නෙවෙයි අපි කියන්නේ මේ සැබෑ සත්‍යය. අපිට කොයි ආණ්ඩුවවත් එකයි අපේ කටයුතු කරනවා නම්. ඒක හින්දා මම මහින්ද මහත්තයාගෙන් බල ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙලා මොනව හරි කරන්නයි කියලා. අන්තිම නායක ස්වාමීන් වහන්සේලාට කියනවා පොඩි හාමුදුරුවෝ මේක ඉස්සරහට පොඩ්ඩක් දාලා හරියන්නේ නැහැ. නැත්තම් නැවත තුන්වෙනි ලේ වැගිරීමක් මේ රටේ වෙනවමයි වැඩි හිටියෝ මේක තේරුම් ගන්න මිනිස්සු මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ නැත්තම්. රයිට්. බොහොම ස්තුතියි.